आसान है वाले पूज्य पाद तपोनी रत्न स्वामी नासी अतुल वडमासी नाव महासंग्रत नवसराय दाबर पिन्नत सहोदर सहोदरी अद दवसे ए परम गांभीर अभिधर्म देश नाव अपट दशावधारी अपगरे अनुकंपा मे स्थान मे अवस्था रमणीय वडमुक राव पूज्यपाद तपन रतन स्वामी से अत महासंग्रत अभिश्रद्धि नाम साधुनादि अक्पात्व अपिलगानिम इवगेम साधुनादि अक्पात्व अभि स्वामी रतन स्वामी से आराधना आकर्षित अभिश्रद्धि तीसरे सैत पंचशीले पेटवा इन नड़तरो श्री सद्धर्मे दशावधार साधु 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 තිරුවන් සරණයි කරුණාවන්තේ ගුණබර සත්පුරුෂ පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටානට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන පංචශීල සම්මතමනත සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු විචාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීරය මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා හේතු වේවා තිසරණේන සද්දීම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත අම්පන්තේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම්
ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කෞණවන්ත ගුණබද සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ බොහෝ දුර ගමනක් ආ ඔය පින්වතුන් අද 66 වෙනි පාඩම සමගයි සම්බන්ධ වෙන්නේ අද රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුම් මැතිණිය දෝතරුවන් විසින් අපට ගුරු පඳුරක් කර නිර්මාණය කර පූජා කළ මිනිපුර අමාසාධි තපවන ආරණ්‍ය සේනාසනයේ සිට අපගේ ශිෂ්‍ය අපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේත් මේ විදිහට සම්බන්ධ වෙනවා අද දිනත් පින්බර ධර්ම දායකත්වයේ තරන්නේ අබුඩාබි පදිංචි පින්වන්ත අපි ධම්මික ගමකේ මහත්මානන් සහිත අපේ මහත්මි සාන්ති ගමකේ මහත්මි විසින් කවුනාවන්ත ගුණබර පින්වත්නි වේතන්ට අදට නියමිත පත්‍රිකාව අපි චතුර සචිත් පින්වත් මහත්මයා යොමු කරලා ඇති වේත් එක ලබා ගන්න පුඩි ස්වාමීන් වහන්සේත් චැට් බොක්ස් එකට ඒක දාලා තියෙන ලබා ගන්න වෙනද වගේ නෙමෙයි අද නම් පාඩම ටිකක් වෙනස් විදිහට කරන්න බැලිවේ ඔක්කොටම කලින් පෑනක් කොලයක් ළඟ තියාගන්න ඔය ඇත්තන්ට අමතක දේවල් මම අද මතක් කරන්නේ ඔබ බලන්න ඕන ඔබේ මතකේ කොපමණ කවුරුත් තියෙනවද නැද්ද කියලා ඉන්පස්සේ නැවත නැවත අධ්‍යයනය කරගන්න පින්වත්නි මේ ටික මම තවත් හොඳට අධ්‍යයනය කළ යුතුයි අධ්‍යයනය කළ යුතු එකපාර මතකයට ආවේ නැහැ ඒක වගේම මේක මතකේ නැහැ කටපාඩම් නැහැ එහෙම නැත්නම් ඒ තියෙන කරුණ තේරුම් ගන්න අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ මේක නිකන් විභාගයක් වගේ වැඩක් අද හරි පරමාර්ථ ධර්ම කීයක් තියෙනවද හතරයි ස්වාමීන් වහන්සේ. යන භාගයේ හතර. චිත්තචෛතසික රූප නිබ්බාන. චිත්තචෛතසික රූප නිබ්බාන. පරමාර්ථයයි ප්‍රඥාප්තියයි අතර වෙනස මොකද්ද? පරමාර්ථය කියන්නේ මොකද්ද? ප්‍රඥාප්තිය කියන්නේ මොකද්ද? ප්‍රඥාප්තිය කියන්නේ ලෝකේ පණවාගත් දෙයක් ස්වාමීන් වහන්සේ. පරමාර්ථය කියන්නේ ලෝකේ වෙනස් නොවන ධර්මතාවය. බොහොම හොඳයි. ප්‍රඥාප්තියට කියන නමක් කියන තව සම්මුතිය බොහොම හොඳයි සම්මුතිය සිත හිත ගැන පැහැදිලි කිරීමක් කරන්න සිත චෛතසික වශයෙන් කොටස් දෙකයි සිත සිත හඳුන්වන්න සිත ඒ දුරංගමං ඒකතරං හතරේ රංගෘහාසයන් කියනවා කියලා බුදුජානනාසේ දේශනා කරලා තියෙනවා තනිව හැසිරෙන තනියෙන් තනියෙන් ගැවසෙන ඒක පුද්ගලයෙකුගේ නාම රූප ධර්මය අනුව ගත්තහම නාමය කියලා කියනවා සිතට සිත 89 ආකාර හෝ 121 ආකාරයෙන් පවතිනවා සිත කියන්නේ එසේ බෙදුවත් එකක් සිතේ ආයු කාලයේ චිත්තක්ෂණ එකයි ඒ චිත්තක්ෂණයක කුඩා චිත්තක්ෂණ තුනකට බෙදෙනවා උත්පාද තితి භංග කියලා එතකොට පුද්ගලයෙක් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ හෝ තිරිසං අපායේ ආදී ඕනම තැනකට පවත්වන්නේ ඒ සිතේ ශක්තිය මතයි
ඒ සිතට සිත ඇතුළත් වෙන සිත එක්ක එකට උපදිලා එකට මිය යන තව කොටසක් තියෙනවා ඒකට කියනවා චෛතසික කියලා. ඒවා 52ක් සිතත් සමග එකදෙනවා. යමෙක් යම් සිතකට එය කුසල හෝ අකුසල වීමට ඒ චෛතසික බලපානවා. චිත කියන්නේ සන්තතියක් විදිහට පවතිනවා කියන එක විදිහට. නමුත් ඒක එක සිතක් හැමතිස්සෙම අර චිත්තක්ෂණ එක කායු කාලයක් එක පවතින සිත එකයි. අපි ඒක මහා පරිමාණයෙන් දිගට දිගට ගත්තත් ඒක එකක් විදිහට තමයි සයනස කරන්නේ. එතකොට තව ඕකට අත්‍යවශ්‍ය වචනයක් එකතු වෙන්න ඕන. ආරම්මන, විචානන, ලක්කන, චිත්ත. ඒ කියන්නේ මොකද්ද? ආරම්භණය, අරමුණු දැනීමේ ලක්ෂණය. අරමුණු දැනගැනීමේ ලක්ෂණය නැත්නම් අරමුණු දැනගැනීමේ ස්වභාවය තමයි හිත කියලා කියන්නේ. සිතකට පුළුවන් ද අරමුණක් නැතිව ඇති වෙන්න? එතකොට චුතිසිත කියන්නේ? සත්වයේ චිත්ත සංකතිය අවසාන වශයෙන් ඇතිවන චිත්ත. ප්‍රතිසන්දි හිත කියන්නේ? යම් සත්වයකුගේ මරණයෙන් මතු ඇතිවන ඒ පුද්ගලයා ඊළඟට ප්‍රතිසන්දිය ගෙන යන සිත ඒ සිතේ බොහෝ දුරට ඒ සිත විපාක සිතක්. ඒ වගේම ඒ විපාකයේ ගුණවන්න නම් මරණාසන්න චිත්ත වීතියේදී ඇතිවෙන අන්තිම ජවන් සිත් පහෙන් ගෙනියන කුසල හෝ අකුසල විපාක මත ඒ ප්‍රතිසන්ති චිත්තය ඇති වෙනවා සයිනස් පුද්ගලෙක්. හොඳයි. එතකොට චුතිසිත? චුතිසිත කියලා කියන්නේ ඒ සත්වෙක් විසින් පෙරගෙනාව ඒ ප්‍රතිසන්ති සිතේම භවාංග චුති විදිහට පවතින ඒ පරණ ගෙනාව ඒ දැන් ඉන්න ආත්මයේදී ගෙනාව ප්‍රතිසන්ති චිත්තයේම ගත්ත අරමුණම පරගෙන පවතින සිත ස්වාමිනා. අවසාන සිත. භවයේ අවසාන සිත. ඒ අවසාන සිත. ඒ භවයේ අවසන් කරන හිත. එතකොට යමාතිම ප්‍රතිසන්දි භවංග සිතවලට සමානකම් දක්වනවා. චුති ප්‍රතිසන්දි භවංග හිතවල ස්වභාවය මොන වගේද කියන්නේ අපි ප්‍රകൃතිහි ස්වභාවය කියලා කිව්වොත් චුතිපටිසන්දි භවාංග සිත් ස්වභාවයක් අරගෙන පුංචි දරුවන්ගේ සිත් ස්වභාවයක් අරගෙන ඔය දෙකෙන් කොයි සිත් ස්වභාවයේද ප්‍රබහස්සර පැහැපත් කියන එකත් විස්තර කරන්න. චුතිපටිසන්දි භවාංග සිත් පරම්පරාව ප්‍රබහස්සරයි සමහර. ඔතව ඒයි එහෙම වෙන්නේ. ඒ වට සයනාංශ කුසලා කුසලාදී ලෝභ ද්වේෂ ආදී අරමුණු එකතු වෙලා නැති නිසා අඩු නිසා ඒ කියන්නේ බාහිර කෙලෙස් වලින් කිලිටි නොවුණු හිස්ස ස්වභාවයක් තමයි මේ ප්‍රභාසර නැත්නම් මේ චුතිපසන්දි භවංග සිත් කියන මේ සිස් ස්වභාවයේ තියෙන්නේ. බාහිර අරමුණු ගන්නවා සම්මත. ඔව් බාහිර අරමුණු අරගෙන ඉස්සම කිලිට නොවුණු සිස් ස්වභාවයක්. එතකොට දොරටු වලින් හට ගන්න හිත් මොනවද තියෙන්නේ? ద్వාර සිත් කියනවා සයින්නාංශ ඒවට පංචද්වාර වචන සිත් කියනවා. දොරටු පහ අරමුණු කරගෙන ගන්න චක්කු සෝත ගාන ජිව්වා කාය කියන දොරටු වලින් ගන්න සිත් ස්වාමිනාස. පංචද්වාරික සහ මනෝද්වාරික විය හැකි ස්වාමිනාස. විය හැකි. එතකොට මනෝද්වාරික වෙන්නේ මොනවද? හෘද වස්තු ආශ්‍රය කරගෙන. ආශ්‍රය කරගෙන ගන්න. හොඳයි. එතකොට සිතක් හට ගන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අරමුණක් එක්ක හිත හටගන්නේ. හිත හටගන්න රූපේ පැත්තේම ඕන කරන දෙයක් තියෙනවා. චක්කු ප්‍රසාදයයි බාහිර රූපයයි චක්කු විඥානයයි.
ඒ කියන්නේ සිතක් හටගන්න නම් වස්තු රූපයක් ඕනමයි නේද? එහෙමයි සර්. සිතක් හටගන්න වස්තු රූපයක් ඕනමයි චක්කු වස්තු සෝත වස්තු ආදී. සිත බෙදන්න කොටස් වලට කාමාවචර ආදී විදිහට कामावचर सिद्धर रूपावचर सिद्धवायचर सिद्धाय लोकोत्तर सिद्धावचर सिद्धर अकुशल सिद्धाय अहेतु सिद्धाटाय काम सोपन सिद्धिट කාමාවචර සිත් වැඩිපුරම ඇති වෙන්නේ කොයි කොයි භූමිවල ඉන්න අයට? දේ භූමි කීයක් තියෙනවද? කාම භූමින් කාම භූමිවල 11 සැදෑරුම් කාම භූමියේ හැසිරෙන පවතින වැඩි වශයෙන් හැසිරෙන පවතින සිත්වලට කියනවා සයනස කාමාවචර සිත් කියලා. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අයට ওই භූමි 11න් කීයක් පේනවද? දෙකයි ස්වාමීන්. මොනවද මේ පේන දෙක? ඊළඟට මනුස්ස ලෝකය අනිත් ලෝක ටික තමයි චාතුර්මහරාජික යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය එතකොට මේ කාමාවචර භූමියේ වැඩිපුර ඇතිවන සිත්වල අකුසල සිත් ඇතිවන අකුසල සිත් වලින් කෙරෙන අකුසල කර්මපත කීයක් තියෙනවද? 10යි 10යි මොනවද? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, සුනාවාචය, පරිසාවාචය, සම්බප්පලාපය, අභිඤ්ඤා, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටි. ඒ අකුසල සිත් 12 කොටස් කීයකට බෙදනවද? 3ක් කොටස. එතකොට ඒ කොටස් තුනේ සංඛ්‍යා ටික කියන්න. ලෝභ මූල සිත් 8කුත් ද්වේෂමූලසිට දෙකයි ස්වාමීන් වහන්සේ. ඒ දේශමූල සිද්ධිකෙන් කියන අකුසල කර්මපත කීයක් තියෙනවද? හතක් වෙනස. මොනවද? හතයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, මුසාවාදය, පරිසාවාචය, විසුනාවාචය, සම්පප්පලාප, අවිද්‍යාවත් නැහැ, මිත් අවිද් ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටි. මිත්‍යාදෘෂ්ටිත් නැහැ, ව්‍යාපාදය. මිත්‍යාදෘෂ්ටි. එතකොට ලෝභ මූලසිත, දේශ මූලසිත වගේම මෝහ මූලසිතත් ඇති වෙනවා. ඔය සිත් ඇති වෙනකොට ඔය ඇතිවන හැම ජවන් සිතකට විපාකත් හම්බ වෙනවා. ලෝභ මූල සිත් අට කොහොමද ඇති වෙන්නේ? කොයි විදිහට මොන වගේ කවුණු එකද ලෝභ මූල සිත් අට ඇති වෙන්නේ? දේශ මූල සිත් දෙක ඇති වෙන්නේ කියන එක ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න. ලෝභය මුල් කරගෙන නමුත් මෝහය සමග යෙදෙන සිත්වල ලෝභ මූල සිත් කියනවා සයිනස්. ඒක සෝමනස්ස සහගත වෙන්නත් පුළුවන්, උපේක්ඛා සහගත වෙන්නත් පුළුවන් සයිනස්. ඒ විදිහට ගත්තහම ඒක තමන්ගේ උමනාවෙන් කරන හෝ අනුන් ලවා කරන අසංකාරික සසංකාරික විදිහට වෙන්නත්, වේදනා ભેදයක් වෙන්නත් පුළුවන් සයිනස්. මොන වගේ කවණිහින්දද ඇති වෙන්නේ? මොන වගේ වංශාද? ලෝභය නිසා සයිනස්. ඔව්, ඒ කියන්නේ අපි තව පැහැදිලි කළොත්.
එතකොට ද්වේෂය කොහොමද ඇති වෙන්නේ? ගැටීම නිසා ඇති වෙන්නේ සම්මස. අකමැත්ත ගැටීම ස්වභාවය නිසා සවිනාස. ද්වේෂය තියෙන හිතේ වේදනා කීයක් තියෙනවද? එකයි. දොම්නස සහගත. දොම්නස සහගත වේදනා තියෙන හිත කීයක් තියෙනවද? ද්වේෂය තියෙන හිත වල දෙකයි. දෙකයි. දොම්නස. මෝහ මූල සිද්දකේ යෙදෙන චෛතසික ධර්ම දෙක මොනවද? මෝහය, විචිකිච්ඡාව සහ විචිකිච්ඡාව සහ උද්දච්ච. විචිකිච්ඡාව කිව්වහම මේ මොකද්ද? දාදී අටතැන් පිළිබඳ. ඒකත් කියන්න ඕන. බුද්ධරත්නය සැක කිරීම, ධම්මරත්නය සැක කිරීම, සංඝරත්නය සැක කිරීම, චතුරාර්ය සත්‍ය සැක කිරීම, පූර්වාන්තය සැක කිරීම, අපරාධ සැක කිරීම, පූර්ව අපරාධ සැක කිරීම, පටිච්චසම්පදානි සැක කිරීම. එතකොට හොඳට කල්පනා කර උත්තර දෙන්න, ඒක මැද්දේ එකක් පැටලුවා. හරි. ඊළඟට අහේතුක සිත් ඔක්කොම කීයක් තියෙනවද? 18යි ස්වාමීනි. ඒක කොටස් කීයකට බෙදනවද? දෙකයි ස්වාමීනි. අස කුසල විපාක හේතුක සිත් තුනකට බෙදෙනවා. තුනකට බෙදෙනවා. එතකොට එයින් මුලින්ම හම්බ වෙන්නේ කොයි කොටසද? අකුසල විපාක සිත් හත. ඒ අකුසල විපාක සිත් හත ලැබෙන්නේ කොයි සිත් වලින්ද? අකුසල සිත් 12. අකුසල විපාක සිත් හතේ උපත ලබා දෙන්න පුළුවන් හිත මොකද්ද? උපේක්ෂාසගත සම්තිරණ සිත්. සම්තිරණ සිත. අකුසල විපාක සම්තිරණ. ඊළඟට හේතුක සිත් වලදී හම්බ වෙන සිත් අට මොනවද? කුසල විපාක. කුසල විපාක අහේතුක සිත් 8. ඒකින් ප්‍රතිසන්දියක් උපතක් ලබා දෙන්න පුළුවන් හිත් කීයක් තියෙනවද මොනවද? එකයි කුසල විපාක. කුසල විපාක සම්තිරණ සිත්. රහතන් වහන්සේලා සිනහසෙනකොට ඇතිවන හිත මොකද්ද? අසිතුප්පාද. චක්කු විඥානයක් ඇති වෙන්න කලින්, සෝත විඥානයක් ඇති වෙන්න කලින් ඇතිවන හිත මොකද්ද? එතකොට මනෝද්වාරය එක්ක ඇතිවන ඒ හිත මොකද්ද? මනෝද්වාරයෙන් පස්සේ මනෝද්වාරයට කලින් සම්පටිච්ඡන සිත. ඔව්, මනෝද්වාරයට කලින් සම්පටිච්ඡන සිත ඇති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මනෝද්වාරික චිත්‍රණය. ඒ කියන්නේ සම්පූර්ණ මනෝද්වාරා වචන හිතනේ. මනෝද්වාරා වචන හිත. එහෙම නැත්නම් ගොට්ටපණයෙන් පස්සේ ඇතිවන හිත මොකද්ද? පංචද්වාර. ගොට්ටපණයෙන් පස්සේ ජවන්සි. ජවන්සි. මොනවද? ජවන්සි. හොඳයි. එතකොට කියන්න බලන්න, කාමාවචර කුසල් සිත් නැත්නම් කාමසෝබන සිත් 24ෙන් කුසල් සිත් 8 හේතු තුනම යෙදෙන හිත්වල ස්වභාවය කොහොමද කියලා? ත්‍රි හේතුකයි උත්කෘෂ්ටයි සාරණස්. ත්‍රි හේතුක උත්කෘෂ්ටයි. ඒ තවත් වෙන්න පුළුවන්. අසංකාරික. හේතුක උත්කෘෂ්ඨ විතරද? හේතුක ප්‍රඥා සම්පයුක්තයි වෙන්න පුළුවන්. ඥාන සම්පයුක්ත සිත් අතර හේතුක උත්කෘෂ්ඨ විතරද වෙන්න පුළුවන්? හේතුක ඕමක වෙන්න පුළුවන්. ඕමක වෙන්නත් පුළුවන් ස්වාමී. හේතුක ඕමක වෙන්නත් පුළුවන්. හේතුක ඕමක තත්ත්වයක් ආවොත් ඒකේ ප්‍රතිසන්දිය මොන වගේද? ද්වේහේතුක.
එතකොට තිහේතුක ඕමක හෝ තිහේතුක උත්කෘෂ්ඨ හෝ වෙන්නේ කාමසෝබන මේ කුසාසිත අටින් සිත් හතරනේ එතකොට ඒ සිත් හතර අපි හඳුන්වන්නේ කොයි සිත් කියලාද ඥාන විපයුත්ත හිත්වල හේතු කීයක් ඉන්නවද දෙකයි මොනවද අලෝභය අලෝභය ඥාන සම්පයුත්ත හිත්වල ප්‍රධාන වශයෙන් දෙආකාරයක් හම්බ වෙනවා අපිට මොනවද ඒ දෙආකාරය වේදනාව ස්වාමිනාස සෝමනස්ස උපේක්ඛා විද්‍යට ඔව් ඒ වගේම තව ගත්තොත් ප්‍රතිසංදී ප්‍රතිසංදීයට බලපානවා ත්‍රි හේතුකව හෝ ද්වි හේතුකව ඥාන සම්පයුත්ත නම් ත්‍රි හේතුක වෙන්න පුළුවන්ද ඥාන විපයුත්ත නම් ත්‍රි හේතුක වෙන්න පුළුවන්ද ඥාන විපයුත්ත නම් අහේතුක වෙන්නත් පුළුවන් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්නත් පුළුවන් අහේතුක ත්‍රි හේතුක ඕමක වෙන්නත් පුළුවන් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ උනොත් ප්‍රතිසන්දිය මොන වගේද හැබැයි නිවන් අවබෝධ කරගන්න බැරි එතකොට නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්නේ කොච්චර කාලයකටද චිත්ත සංතතිය පවතින තාක් කාලයක් එතකොට අපි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක ගැන කතා කළාම ත්‍රි හේතුක ඕමක කෙනෙක්ගේ ප්‍රතිසන්දිය ලබා දෙන හිත මොකද්ද ඒක කොතනද තියෙන්නේ අ හේතුක කුසල විපාක සිත් උපේක්ෂාගත සම්තිරණ සිත් ඊට පස්සේ අරූපාවචර හිත් ඔක්කොම කීයක් තියෙනවද ඒක තමයි සිහියෙන් හිතියොත් තමයි මේ ප්‍රශ්නේ අහනකොට ඒකට හරියටම අවධානය යොමු වෙන්නේ 15ක් කිව්වනම් මම අහනවානේ 15 කියන්නේ කියලා අරූපාවචර හරි එහෙනම් රූපාවචර හිත් කීයක් තියෙනවද 15යි අරූපාවචර සිත්වල සිත්වලට උප්පත්ති ලබා දෙන භූමි කීයක් තියෙනවද හතරයි ස්වාමිනාස මං හිතුවා 16ක් කියයි කියලා එතකොට ඒ අරූපාවචර ඒ භූමියට උප්පත්ති ලබා දෙන ඒ ස්ථාන ඒ හතර මොනවද ආකාශානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ අරූපාවචර භූමියක උප්පත්ති ලබන කෙනෙක්ට ආයතන කීයක් තියෙනවද ආයතන හතරයි එකක්වත් නැහැ සම හතර විස්තර කරන්න වෙනවා අරූපාවචර සටහන් වල සටහන් කරගන්න තමන්ට හරියට උත්තර දෙන්න බැරිව නේවා අලු මේක හරියට කිව්වේ නෑ අරූපාවචර භූමි වල ආයතන කීයක් හම්බ වෙනවද එකක්වත් නෑ ස්වාමීන් වහන්ස රූපය නෑ ස්වාමීන් වහන්ස මන ආයතනේ තියෙනවා ස්වාමීන් වහන්ස ආයතන දෙකක් තියෙනවා ආයතන තිය අභ්‍යන්තර ආයතන කීයද කියන්න බලන්න ඒ හය කියන අභ්‍යන්තර ආයතන හය චක්කු සෝත ගාන මන කාය මන එතකොට බාහිර ආයතන ඒත් හයයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම එතකොට
අරූපාවචර භූමියේ වස්තු රූප එකක්වත් තියෙනවද? නෑ සාහන්. හේතුව? රූපය නැති නිසා සාහන්. රූපය නැති නිසා. එතකොට අරූපී සත්ත්වයන් අතර කෙනෙක් සෝහාන්ව ඉන්න කෙනෙක් එතන ඉපදුනොත් ඉතිරි මගපාල ලැබනවානේ. ඒ මගපාල ලැබනවා ලැබන ගමනට ඒ කෙනාගේ චිත්ත කියාවලිය වෙන්නේ නැද්ද? වෙනවා. වෙනවා නම් එතන ආයතන කීයක් තියෙන්න ඕනද? अभ्यंतर आयतन बाहिर आयतन हया අභ්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒකට බාහිර ආයතන ඕනේ නැද්ද? තියෙනවා. මොකද්ද බාහිර ආයතනය? ධම්මයි. ඒක සටහන් කරගන්න ඔය ඇත්තු නැවත පස්සේ හොඳට අධ්‍යයනය කර හිතට ගන්න. එතකොට රූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම කීයක් තියෙනවද? ඔයින් ප්‍රථම අධ්‍යානයේට බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කෙනෙක් බ්‍රහ්ම පාරිසජ්ජය උපදින්නේ මොන විදිහටද? ප්‍රථම අධ්‍යානයේ හීනව තිබුණොත්. පරිත්ත වශයෙන් තිබුණා. බ්‍රහ්ම පුරෝහිතේ මධ්‍ය වශයෙන්. මහා බ්‍රහ්මේ උත්කෘෂ්ට විදියට ප්‍රථම අධ්‍යානය වඩපුවා. ගින්නෙන් ලෝකේ විනාශ වෙetti කොතනින් පහළද විනාශ වෙන්නේ? ආබස්සරෙන් පහළ. ආබස්සරෙන් පහළ. ජලයේ ලෝකේ විනාශ වෙද්දි කොතනින් පහළද විනාශ වෙන්නේ? සුභකින්නකේ සන්න. වාතයේ ලෝකේ විනාශ වෙද්දි කොතනින් පහළද විනාශ වෙන්නේ? මේ හප්පලේද? මේ හප්පලේ. අසඤ්ඤ සත්‍යයේ ආයතන කීයක් තියෙනවද? आयतन पहाड़ वेन्नी मनोवाद आयतन එතකොට අසඤ්ඤ සත්‍ය ආයතන තියෙනවද? නැහැ. අසඤ්ඤ සත්‍ය සිතක් තියෙනවද? නැහැ. තියෙන්නේ රූප නවකයක් විතරයි. ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක කීයද? 3යි සාරණ. 3යි සාරණ. ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3යි. 3යි ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3යි. චතුත් ධ්‍යාන බ්‍රහ්ම ලෝක 7යි. 7යි. රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක් එතනින් චුත වුණොත් කොතන උපදීද කෙලින්ම? දිව්‍ය ලෝකම සර්. ඔව් කාම සුගතියකනේ. කාම සුගතිය. එතකොට කියන්න මට අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ එතනින් චුත වුණොත් හේතුක හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයක හෝ සුගති භූමියක තමයි උපත්ති ලබන්නේ. ලෝකෝත්තරහි තොක්කෝම කීයක් තියෙනවද? උත්තර සිත් 8යි දීර්ඝ වශයෙන් 40ක් වෙනවා. ලෝකෝත්තර සිත් අටට මාර්ග හිත් කීයක් තියෙනවද? 4යි සාමිනා. 4යි සාමිනා. ඵල හිත් කීයක් තියෙනවද? 4යි. 4යි සාමිනා.
විස්තර වශයෙන් තියෙන 40 මාර්ගසිත කීයක් තියෙනවද? 20යි. 20යි ස්වාමීන් වහන්සේ. ඵලසිත කීයක් තියෙනවද? 20යි. එතකොට සිත් ඔක්කොම 121ක් නැත්නම් 89ක් වෙනකොට ඒ සිත් වලින් උසස් සිත් ලබන්න නම් ඒ කියන්නේ මහත්ගත සිත් ලබන්න නම් ඒක නා මොකද්ද කරගෙන තියෙන්න ඕන? ධ්‍යාන උපදවාගෙන තියෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ධ්‍යාන උපදවා ගන්න කරන්න ඕන භාවනා ක්‍රම මොනවද? හසන භාවනා. හසන භාවනා. උද්ඝාන නිමිත්ත කියන්නේ ධ්‍යාන සමාපatti ලබන. උද්ඝාන නිමිත්ත කියන්නේ භාවනා අරමුණ හොඳට උකහා ගන්න අවස්ථාව. එහෙමයි සන්නස. ප්‍රතිභාග නිමිත්ත කියන්නේ ඒ දැන් කසින භාවනාවේදී නම් සයින්හන්සේ ගත්ත අරමුණ උගුල්ලාගෙන සයින්හන්සේ ඒ අනුව භාවනා කෙරේ. එතකොට බොහොම පැහැපත් තත්ත්වයේ චිත්තසන්තතිය පත්වන අවස්ථාවක්. ඊළඟට උපචාර සමාධිය කියලා කියන්නේ ධ්‍යාන වලට ආසන්න අවස්ථාව ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. ධ්‍යාන වලට ආසන්න නැහැ නමුත් ධ්‍යාන ලැබලා නැහැ. නීවරණ ධර්ම මොනවද? පහයි ස්වාමීන් වහන්සේ. ආචන්ද ආපද ව්‍යාපාද සීනමිත උද්දච්ච නීවරණ ධර්ම එක එක අංගය නැති කරන ඒ සිත තුළ හට ගන්න ධ්‍යාන අංග මොනවද? සමච්ඡන්දය ඒකාග්‍රතාවය ව්‍යාපාදයේ ප්‍රීතිය නැති කරනවා තීන මිද්ද විතක්කය විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව उत्तर दून हरियट उत्तर दून हुई अनेक सतहंक तमं हरियट मत के नति ओ नम अत्यावश्यता कामचंद नसल मुखाद ඒකාගතාවය ව්‍යාපාදේ නසන්නේ ප්‍රීතියෙන් සන්න ප්‍රීතියෙන් සිනමිතේ කිවිතකේ විතක්කේ උද්දච්ච කුක්කුච්චේ සුඛේ විචාර සුඛේ උද්දච්ච කුක්කුච්චේ एक साथहां करेगा ना अध्ययन कराना होगा इतने कोटे चाइतेसी को कुओं में किया क्यों ना आते चाइतेसी को पनास देकर कोटा स्किया कट बेचना आते तूना कट बेचना क्या ना बताने අන්නේ සමාන රාශිය අකුසල රාශිය අකුසල රාශියයි ශෝබන රාශියයි අන්නේ සමාන රාශිය කොටස් කීයකට බෙදනවද දෙකකට ස්වාමීන් වහන්සේ මොනවද සබ්බචිත්ත සාධාරණ ප්‍රතිරණක 6යි සබ්බචිත්ත සාධාරණ චෛතසික ටික කියන්න බලන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයේ මනසේ මනිය මනකාර බකීන එක චයිස් එක ටික කියන්න බලන්න විතක්ක විචාර අධිමත්ව විරියන්ති ඡන්ද ඊට පස්සේ අකුසල චයිස් එක ඔක්කොම කීයක් තියෙනවද 14යි සාන්න අකුසල සාධාන චයිස් එක කීයක් තියෙනවද 4ක් තියෙන සම්මා මොනවද ඒ 4 මෝහය අහිරිකේ අනොත්තප්පේ උද්දච්චේ උද්දච්චය ඉතිරි චයිස් එක ටිකක් කියන්නේ අකුසල कटपाड़ी पंसिल
එතකොට සෝබන සාධාන චෛතසික ඔක්කොම කීයක් තියෙනවද? 19. 19ක් ස්වාමීන් වහන්සේ. සෝබන සාධාන චෛතසික 19 කියන්න බලන්න. සද්දා. සද්දා සති හිරි ඔතප්ප. සද්දා සති හිරි ඔතප්ප. අලෝභ අදමත. සතර මාත්‍ය. काय पासद्धि चित्त पासद्धि काय लहुता चित्त लहुता काय मुदुता चित्त मुदुता काय कामान्यता चित्त कामान्यता काय पागुण्यता चित्त पागुण्यता काय अज्जुगता चित्त अज्जुगता कायुज्जुगता चित्तुज्जुगता එතකොට විරති චෛතසික ඔක්කොම කීයක් තියෙනවද 3යි සාමනා කියන්න බලන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා කියන්නේ නිවරදි දිව දිවි ජීවිත පැවැත්ම කයනුත් වචනයනුත් වෙන වරද වලින් වැළකිලා ඊළඟ කුහනා ලපනා නේමිතිකතා නිප්පේසිකතා ලාභේන හිංසිත කතා යටින් වැළකිලා යහපත් ජීවිත පැවැත්ම පැවැත්ති අපමණ්‍යා නැත්තම් අපමාන චෛසි කීයක් තියෙනවද දෙකයි සන්නද කරුණා මුදිතා එතකොට සියලුම කෙලෙසුන් අසන්න උපකාර වන ප්‍රබලම චෛතසිකය මොකද්ද ප්‍රඥාස ප්‍රඥාවට කියන තවත් නමක් විද්‍යා තවත් නමක් අමෝහය අමෝහය එතකොට අපි අන්‍ය සමාන චෛතසික වල සංපಯೋಗකමය ඒත් අධ්‍යයනය කරන්න ඒ වගේම අකුසල චෛතසික වල සංපಯೋಗ ණයකම අධ්‍යයනය කරන්න සෝබන චෛතසික වල සංපಯೋಗ ණයකම අධ්‍යයනය කරන්න ඒ විදිහට ඒ පාඩම් ටික කරගෙන ඊට පස්සේ අපි ඊළඟට කාම සෝබන සිත් වල යෙත්න චෛතසික සංග්‍රහය ඒතික අධ්‍යයනය කළා ඊට පස්සේ ආවා අපි ඉතා වැදගත් තැනකට වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු කියන ඉපකිනක සංග්‍රහයට ඔක්කොම වේදනා කීයක් තියෙනවද ඉන්ද්‍රිය ભેදෙන් පහකුත් අනුභවන ભેදෙන් තුනකුත් වශයෙන් තියෙන සානස් ඉන්ද්‍රිය ભેදෙන් පහ කියන්නේ සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා ඉන්ද්‍රිය අනිත් විදිහට සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා හේතු කීයක් තියෙනවද ඒ තුන් හයයි සානස් අකුසල හේතු කීයද තුනයි සාන. අකුසල හේතු කීයද? තුනයි. අකුසල හේතු කියන්නේ? ලෝභ දෝස මෝහ. ඔ. කුසල හේතු? අලෝභ දෝස මෝහ. කුත්‍ය සංඝහයට අපි ආවහම කුත්‍ය ඔක්කොම කීයක් තිබ්බද? 14ක් සාන්හංශ. කියන්නේ? කුත්‍ය නැ ප්‍රතිසන්දි බවාංග ආවජන ආවජන දස්සන දස්සන ශ්‍රවණ ගායන ගායන උසන සම්පටිච්චන සම්තිරණ වොත්තපන දවන අධාරම්මන චුති එතකොට ප්‍රතිසන්දිය කියන්නේ මොකද්ද ප්‍රතිසන්දිය මේ භවයත් ඊළඟ භවයත් සංදි කිරම. ද්වාර ඔක්කොම කීයක් තියෙනවද? 6ක් තියෙනවා සම්මත. මොනවද? චක්කු චක්කු සෝත ගාන ජීවහා කාය
මන වශයෙන් සන්නාස අරමුණු ඔක්කොම කීයක් තියෙනවද අරමුණු හයයි ස්වාමීන් වහන්ස මොනවද චක්කර චක්කර ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන ධම්මාරම්මන වශයෙන් ඊළඟට වස්තු ඔක්කොම කීයක් තියෙනවද හයයි ස්වාමීන් වහන්ස මොනවද මේ වස්තු චක්කු වස්තුවේ හටගන්නේ කොයි විඥානයේද චක්කු විඥානය සෝත වස්තුවේ හටගන්නේ කොයි විඥානයේද සෝත විඥානය ගාන වස්තුවේ ගාන විඥානය ජීවා වස්තුවේ ජීවා විඥානය කාය වස්තුවේ කාය විඥානය හද වස්තුවේ මනෝ විඥානය එතකොට ඔය වස්තු නැති තැන් නැති භූමි කීයක් තියෙනවද අරූපාවචර විපාක හිත් හතර වස්තුවක් නැතිව හටගන්න හිත් අසඤ්ඤ සත්‍යත් වස්තු රූප තියෙනවද අසඤ්ඤ සත්‍ය වස්තු රූපයක් හම්බ වෙනවද නැහැ කාය 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 වස්තුයක් විතරයි හොඳයි අපි ඊට පස්සේ යමු වුණා ඉතාම වැදගත් පාඩමකට ඒ තමයි චිත්ත වීති වලට ආවා චිත්ත වීති වලදී අපිට චිත්ත වීති ආකාර කීපයකට හම්බුණා පංච ద్వාරයේට ගොදුරු වෙන අරමුණු හතර ආකාරයක් වෙනවා එතකොට විභූතාරාමන අවිභූතාරාමන කියලා මනෝද්වාරයේට ගොදුරු වෙන අරමුණුත් තියෙනවා පංච ద్వාරයේට ගොදුරු වෙන අරමුණු ඒ අනුව ඒ හතර ආකාරය කියන බලන්න අතිමහන්තාරම්මනේ මොන වගේද අතිමහන්තාරම්මනේ අතීත භවංග එකක් සම එකක් ගිහිල්ලා රූපයත් වස්තුවත් මානසිකාරයත් ප්‍රබලව තියෙන අවස්ථාවක අතීත එක අතීත භවංගයක් මනෝද්වාරයේ විභූතාරාමනේ හඳුන්වන්න මොකක්ද විභූතාරාමනේ ම එක් අතීත භවංග එකක් සහ පහක් අතර නෑ ඒක අතීත භවංග ලැබෙන්නේ නෑනේ එක් සටහන් කරගන්න කොලේ අවිභූතාරාමනේ දෙකම එක තැන එතකොට හැබැයි ලකුණු ප්‍රමාණය නම් 95ට වැඩියෙන් තියෙනවා වගේ පේන්නේ හොඳයි නේ ගෝලියෝ ටික චක්කුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය ගැන හෙව්වොත් කොහොමද කියන්නේ ආලෝකයත් රූපයත් මානසිකාරයත් ප්‍රබලව තියෙද්දී ඇතිවන එක අතීත භවංගයක් ගිහිල්ලා භවංගය භවංග චලනය භවංග උපච්ඡේදය පංචද්වාර වජ්ජනය චක්කු විඥානය ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවන්සෙත් ඇති වෙලා ඇති වෙන තදාරම්මන දෙකක් සමග ඇති වෙන චිත්ත වීතිය ටී කියන්නේ මොකද්ද අතීත භවංගය නේ ච
චක්කු විඥානං සං සංපටිච්ඡේදේ න සංතීරණ වූ පොත්තපන ජ ජවරණ තදාරණ උතුණියා මේ ගැන හෙවත් කොහොමද විස්තර කරන්නේ शाप हटगा अंब अंब बीच अंब पहले विपाक ධර්මතාවයන් මහබෝධිසත්වයන් වහන්සේගේ උපත ඒ ඇති පොළොව මහ පොළොව කම්පා වීම මල් උන්වහන්සේ ඇවිදිනකොට පළමෙන්ම මල් පිපි මේ වගේ ධර්මතාවයන් ධම්මනියා චිත්තනියාමේ චිත්තචහ චෛතසිකවල කියන හරිතේන ආකාරයේ චිත්ත වීති නම චිත්ත වීතියක් වෙන मनोद्वार वीति मनोद्वार කාම ජවන් චිත්ත වීති අර්පණ ජවන් චිත්ත වීති කියලා දෙකට සත්‍යනෝ සයනස් ඔව් කාම ජවන චිත්ත වීතිය අර්පණ ජවන චිත්ත වීතිය කියලා එතකොට අපිට ඊළඟට මන මේ සිහින දකින්න කොට වෙන්නේ මොකද්ද මනෝද්වාරික චිත්ත වීතිය එක ජවන් සිත් පවා ඇති වෙන්න පුළුවන් මනෝද්වාරික චිත්ත වීතිය ඒ ජවන් සිත් උනත් ඇති වෙන්න පුළුවන් එතකොට සිහින දකිනකොට මනෝද්වාරික චිත්ත වීති විතරද ඇති වෙන්නේ අනිත් චිත්ත වීති ඇති වෙන්නේ නැද්ද प्रधान හතර දෙනෙක් ඉන්නවා හතර දෙනෙක් ආරි පුද්ගලියෝ කී දෙනෙක් ඉන්නවද අට දෙනෙක් ඉන්නවා අද මම පාඩම පටන් ගන්න ඔන්න මෙන්න තියේදී තමයි ඒවි ඔය ඇත්තන්ට අහන්න හදන ප්‍රශ්න ටික මේ උත්තර නම් දෙන පොත් බලන්නේ නැහැ නේද කවුරුත් සිල් සමාදන් වෙලා ඉන්නේ ඈ හරි එතකොට එස් ස්වාමීනි පුතක් යන පුද්ගලියෝ හතර දෙනා කියන්න බලන්න දුගතියා හේතුක සුගතියා හේතුක ද්වි හේතුක ත්‍රි හේතුක පුත්කලේ වශයෙන් ආරි පුත්කලෝ ටික සෝවන් මාර්ගස්ත සෝවන් කලස්ත අනාගාමි මාර්ගස්ත අනාගාමි මාර්ගස්ත අනාගාමි පලස්ත අරිහත් මාර්ගස්ත අරිහත් පලස්ත වශයෙන් එතන ආරි පුත්කලෝ කී දෙනෙක්ද අට දෙනයි සම්ම අට දෙනෙක් අටතන පුත්කලෝ කී දෙනෙක්ද हतर
ඒ අයට හම්බ වෙන සිතුත් හොඳට මතක ඇති ඔය ඇත්තන්ට ඒක මතකයේදී ගන්න ඕන එතකොට අපි භූමිය වල ඇතිවන විදිය ගැන එහෙම ගොඩක් විස්තර කතා කළා අපිට ඊට පස්සේ භූමි විදියට ගත්තාම කාම භූමි ඔක්කොම කීයක්ද 11යි ස්වාමීන් වහන්සේ රූප භූමි 16යි 16යි අරූප භූමි 4යි එක සක්වලක භූමි කීයක් තියෙනවද 31ක් ස්වාමීන් වහන්සේ යටි ඉඳන් ඉහළට පැහැදිලි කරන්න ඒ නම් ටික කියන්න නරකය තිරකය තිරසන් ප්‍රේත අසුර මනුෂ්‍ය සාතුර් මහරජය යාමය රතිය පරිණිමිත වසනත් මහා බ්‍රහ්මය පරිත්‍යාගය මනාභය ආභස්සරය පරිත්‍යසුභය අප්‍රමාණ සුභය සුදකින්නකය වේහප්පලය අසඤ්ඤ සත්‍යය අවිද අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨය ආකාසානංචායතනය විඥානංචායතනය ආකින්චඤ්ඤායතනය නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉතාමත්ම හොඳයි එතකොට ප්‍රතිසන්දි ඔක්කොම කීයක් තියෙනවද ආනමි ප්‍රතිසන්දි අපාය ප්‍රතිසන්දියක් වෙනවනම් ඒ ප්‍රතිසන්දිය ලැබෙන හිත මොකද්ද? අහේතුක අකුසල විපාක උපේක්ෂාගත සම්තිරණ සිතෙම. කාම සුගති ප්‍රතිසන්දියක් ලබා දෙනවනම් ඒ හිත මොනවද? කාම සුගති ලබා දෙන්න පුළුවන් සිත නමයකින් ස්වාමීන් වහන්ස කුසල විපාක උපේක්ෂාගත සම්තිරණයනොත් මහා කුසල සෝබන සිත විපාක සිත හටෙනොත්. රූපාවචර ප්‍රතිසන්දිය සිත් කීයකින් ලැබෙනවද? පහකින්ද ස්වාමීන් වහන්සේ. අරූපාවචර ප්‍රතිසන්දිය? හතරකින් ස්වාමීන් වහන්සේ. හතරකින් ලැබෙනවා. මතකෙන කාම සත්‍යයන්ගේ ආයුෂ හිම නේද දීව ලෝකල ආයුෂේ ඔක්කොම මතක තියාගෙන ඉන්න ඕන. රූපාවචර අරූපාවචර ප්‍රතිසන්දි සම්බන්ධව ගත්තාම රූපාවචර විපාක සිත් වලින් ප්‍රථම ධානයේදී එහෙම ඒ ලැබෙන ප්‍රතිසන්දි ඒ ဒုတိය ධානවලදී ලැබෙන ප්‍රතිසන්දි හොඳට මතක තියාගන්න රූපාවචර අරූපාවචර භූමියල ආයපමානත් මතක තියාගන්න එතකොට අරූපාවචර භූමියේ ආකාසානංචායතන ආවස මහා කල්ප වලින් කීයද ආකාසානංචායතන මහා කල්ප 20ක් 20000 එතකොට කර්මය කිව්වහම කර්මයෙන් කෙරෙන කාරණා එක කෘත්‍යයන් විදිහට කර්ම කීයක් තියෙනවද හතරක් ස්වාමීන් වහන්ස කියන්නේ ජනක උපත්ම්බක උපපීලක උපගාතක විපාක දෙන විදිහට කර්ම කීයද හතර කියන්නේ ගරු විපාක ගරුක කුසල ගරුක කර්ම ධ්‍යාන ලැබලා තියෙනවා නම් අකුසල ගරුක කර්ම ආනන්තරේ පාප කර්ම. එච්චරද? ඊළඟාත්මේ අනිවාර්යයෙන්ම මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ දෙකෙන් බලවත් කෝකද? නියත මිත්‍යා දෘෂ්ටිය. ආසන්න කර්මේ
මරණසන්න අවස්ථාවේදී කරන ලද ඕ අරමුණක් ලැබෙන කර්මය ආචින්න කර්මය පුරුද්දක් විදිහට ජීවිතේ පුරුදු කරගත් දේවල් ආචින්න කර්ම වෙනවා කටත්ත කර්මය සංසාරේ කෙටි කෙනක හෝ කරලා තියෙන කර්ම මට පේන්නේ රූප කාණ්ඩය මේ ඉගෙන ගන්න ලකුණු ඔක්කොටම හොඳ මට්ටමක තියෙනවා වගේ එතකොට විපාක දෙන කාල විදියට හතරක් තියෙනවා සාහන හතරක් තියෙනවා චිත්ත ධම්ම වේදනීය උපපද වේදනීය වේදනීය අහෝසිකාති කර්ම එතකොට ඒ විදියට කර්ම කතාන්දරේ ඔය ඇත්ත ඔක්කොම මතකයට ගන්න ඕන කොහොමද කියලා මරණ වශයෙන් ගත්තාම මරණ ක්‍රම කීයක් තියෙනවද හතරක් ස්වාමීන් වහන්සේ මොනවද ආයුක්කය කම්මක්කය උපයක්කය උපච්ඡේදකය ආයුක්කේ මානේ හඳුන්වන්නේ ආයුෂ ඉවර වෙලා සිද්ධ වෙන මරණය කර්මයේ සිද්ධ වෙලා නැති වෙන මරණයට කම්මක්කය කියනවා ආයුෂයි කර්මයි දෙකම එකට ඉවර වෙන කර්මයේ උපයක්කය උපච්ඡේදකය කියන්නේ ආයුෂත් තියෙද්දි කර්මත් තියෙද්දි අතීතයේ කරපු කුප්පක් හරි කර්මයක් බලවත් වෙලා සිදුවෙන මරණය බොහොම හොඳයි එතකොට පුනරුත්පත්තිය කොහොමද වෙන්නේ පුනරුත්පත්තියක් කියලා එකක් නැතුව අපි පුනර්භවය කියන මාතෘකාවෙන් ගත්තොත් පුනර්භවය වෙන්නේ කොහොමද මං අහන කෙනෙක් මැරලා නැවත ප්‍රතිසන්දියේ පහළ වීම ඒ පුනර්භවයේ වෙන ආකාරය කොහොමද කියලා මරණසන්න මොහොතේ ආත්මික කරලා කුසල් ලෝ අකුසල් සිතුවිල්ලක් අරමුණ ආරම්භණය වෙලා යළුව ලැබෙන නැවත ඉදීමක් ලැබීම ඒක ඉතින්දී මරණසන්න චිත්ත වීතියට මොන අරමුණුද අරමුණ වෙන්නේ කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් අරමුණ වෙන්න පුළුවන් සාහනස. ඔව්. එතකොට සතුරු ඉද්දක් වගේ දර්ශනයක් වෙනවා නම් මැරෙන ආසන්න වෙලාවේ ඊළඟ ප්‍රතිසන්දිය මොන වගේ වෙන්න පුළුවන්ද? මනුෂ්‍ය ලෝකයක ස්වභාවය. වනාන්තරයක් වගේ දර්ශනය වෙනවා නම් තිරසන් ආත්මය. දිව්‍ය රත දිව්‍ය විමාන වගේ දර්ශනය වෙනවා නම් මේ මොනවද මේ හැම තැනම කියලා සොටු සැරව හැම තැනම චරාව මොනවද මේ හැම තැනම අප්‍රසන්න මේ ජරාව පිළිකුල් දේවල්නේ වගේ හැම දර්ශනෙ වෙනවනේ එහෙම කියනවනම් ප්‍රේත ලෝකයක් ස්වාමීන් වහන්සේ මානසන චිත්ත වීතිය මතකයි නේද කියන්න බලන්න මානසන චිත්ත වීතියක මේ මරණයේ අවසන් වෙන ඒ जवान वलिम पास जवान भवांग इट पास चुट जवान तदारम्मन पास चुट हतर जवान तदारम्मन भवांग चुट හැමෝම රූප කාණ්ඩයට පාස් කරනවා හොඳයි ලබන සතියේදී ඔයත් රූප කාණ්ඩය ඉගෙන ගන්න ආරම්භ කරනවා හරිම සතුටින් හැම දිනා ගැනීම අහපව අහන්නේ පොත් බලන්නේ නෙමෙයි නේද කිව්වේ හරි එහෙනම් අදට ප්‍රමාණවත් නේද අපි ධම්මික මහත්මයා නමස්කාරනස ඉතාමත් ප්‍රයෝජනවත් අද ඒ කරුණ සාකච්ඡාව प्रयोजन प्रश्न उत्तर पुनरीक्षण साहदी වහා තේන වැටි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මතක් කරගන්න මුලින්ම පාඩම අභිධර්ම පාඩම කරන්න හදාදී මගෙන් අහපු ගොම් ප්‍රශ්න ටික. බොහොම ඉවසීමෙන් ඒක විස්තර කරන්න නැතුව මම ඔය ඇත්තන්ට පිළිතුරු දීලා ඉදිරියට ගන්නකොට අද බලන්නකෝ. ඔය ඇත්තෝ.
පින්වත්නි ලොකුම ජයග්‍රහණය වෙන්න මොකක් කරගත්තොත්ද මාර්ගඵල ඔබේ එකම ඉලක්කය අරමුණ වෙන්න ඕනේ මොකද්ද මාර්ගඵල ලැබීම උදෙසා කටයුතු කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ මනුස්ස ජීවිතය අපත යන්න නම් දෙන්න එපා හිස් චරිතයක් විදිහට නම් ඊළඟ භවයට එකතු වෙන්න එපා ඔයත මාර්ගඵල ලබන්න ඕන එහෙමනම් මෙතෙක් වෙලා රැස් කරගත්ත පුණ්‍ය කුසල සම්භාරියෝ මිය ගිය සසලකට පාදතුප ජීවීනට අනුමෝදන් වේවා ඊළඟ ඥාතියින්ට පින් අනුමෝදන් කරන ඉදම් මේ ඥාතීනම් හෝතු ඉදම් මේ ඥාතීනම් හෝතු සතරකින් ඥාතයෝ ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සකල වයස්වන් දතරාෂ්ට විරෝධ විරූපාක්ෂාදී කොට ගැසියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා පින්වන්ත අපේ ජයලල් මැද්දුම් මැද්නේ දූතරුවන් අපේ පින්වත් අපේකේ පඤ්ඤා සර පොඩි හාමුදුරතු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා පින්වන්ත ධර්මදාන දායකත්වයේ තරණ අපේ ධම්මේ ගමගේ මහත්මා සාන්ති ගමගේ මහත්මිය අපේ චතුර සචිත් මහත්මා ආදී කොට ගැසියලුම සදහැවත් ඔබ හැම දිනාට දෙවියෝ ආශිර්වාද කරත්තා දෙවියෝත් නිවනින් සැනසෙත්වා ඒක දෙවියන් శ్రావకం නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම අස්පව් දස අකුසල් කරන බාලයින් ගීත ශීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයින් ගීත බුද්ධාදී ආරි මහෝත්තමයින් ගීත ආශ්‍රයම ලැබීවා පින්වන්ත ඔබ සැමට අපි ආශිර්වාද කරන්නේ අපි අපරැකේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සිසු පින්වතුන් වහන්සේලාට කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුනට ජයලාල් මැදුම් මැත්නි දූතරුවන්ට අපේ ගමගේ මහත්මා මේ අපේ ධම්මේ ගමගේ මහත්මා සති ගමගේ මහත්මිය දරුවන්ට විවිධ රටවල සිට ඔය ඇත්තන් අපේ චතුර සචිත් මහත්මා ආදී කොටගත් ඔබ සියලු දෙනාටම තුතුරුවන්ගේ සානේ නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලෙස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව අතු නිබ්බාන සම්පatti මිනාති සමිච්චතු සාදු 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 අප ශිරු දනම් ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු අප රස කරගත් අවසීල කුසල් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු ස්වාමීන් වහන්සේලා රස කරගත් කුසල අපත් අනුමෝදන් වෙනමු ඒ වගේම අපාතේ මොණයම ආකාරයක අවතක් ස්වාමීන් වහන්සේලාට සිදු වන මහ සංඝරත්නය කමා කරවා ගනිමු ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතස්සං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතස්සං සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියံපි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු
සීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං තුල්ල පේන මයලතං පස්සි තුම් අන්ති තුම් වරං සාරි පුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං තුල පුත්තං නමාමහ සුපතාදු සාදු පින්වත්නි අපි සෙනසුරාදා හවසට තියෙන අභිධර්ම පන්තිය චිත්ත වීති ඉගෙන ගන්න ලැබෙන සතිය නම් පටන් ගන්නවා. දැන් මේ පාඩමේ පන්ති ඉන්න අයට නැවත චිත්ත වීති මතක් කර ගන්න ඕන නම් චිත්ත වීති ඉගෙන ගන්න සෙනසුරාදා හවස පහට තියෙන අභිධර්ම පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඔය ඇත්තන්ට චිත්ත වීති නැවත මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා සෙනසුරාදා හවස පන්තියට සහභාගී වුණාම. ධම්මික මහත්මයා වැඩමවදාල පූජ්‍ය පාද තපෝනි රතන ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩමව සිටිනව මහ සංඝරත්නයේ නවසරයි. දයාබර පින්වත් සහෝදර සහෝදරියනි, අද දවසේ මේ ඉරිදා සන්ධ්‍යා භාගයේ අපිට ඉතාමත් වාසනාවන්ත අවින් කාලය ගත කිරීමට අවස්ථාව සැලසුණා. බොහෝ කුසල් රස කර ගැනීමට අවස්ථාව සැලසුණා. ඒ පරම ගාම්භීර අභිධර්ම දේශනාව මෙතෙක් කල් අප ඉගෙන ගත්තේ නැවතත් විමසා බැලීමෙන් අපගේ ඒ දැනුම කොයිතරම් දුරට වැඩි තියෙනවද, එයත් අපට කුසල සංසයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මේ සීල් පින්කම් කර ගැනීමට අපට අවස්ථාව ඒ ලාභය ලැබුණේ අප කෙරෙහි අනුකම්පාවෙන් නොකඩවාම මේ පින්කම් මාලාව සිද්ධ කරන්නා පූජ්‍යපාද තපෝවනි රත්න ස්වාමීන් වහන්සේ, ඊට අනුග්‍රහය දක්වන්නා පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ සහ ඒ තපෝවන අරණ්‍ය වාසී සීල් මණිකුත් ස්වාමීන් වහන්සේලා නිසායි. ඉතින් අප සිරු දෙනාම මේ අවස්ථාවේදී අප විසින් රැස් කරගත්තා වූ සීල් කුසලාන් සංසයෝ සීල් පුණ්‍යාන් සංසයෝ පූජ්‍යපාද තපෝවනි රත්න ස්වාමීන් වහන්සේට, පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේට, මේ පින්කම් මාලාවට අතීත දෙනා වූ අනික සීලම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටි ඔබ වහන්සේලා අපරස් කරගත්තා වූ මේ සීල කුසල් මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේලා විසින් කරගෙන යනා වූ සීලම සාසනික සේවාවල් ඉස්ස සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය චිරජීවන ඔබ වහන්සේලාට සලසේවා. අවසානයේදී ඔබ වහන්සේලා පතන්නා බෝධිකින් අමාමහ නිර්වාණ සම්පත්‍ය සලසා ගැනීමටත් අපරස් කරගත්තා මේ සීල කුසල් හේතු වේවායි පුණ්‍යානුමෝදනා කර සිටි ඔබ වහන්සේලා අනුමෝදන් වෙත්වා. සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලා මෙල්ලවට දායද කරවුත් මේ උතුම් සාසනයට පූජා කරවුත් ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලාගේ දෙමාපියන් වහන්සේලාට ඔබ වහන්සේලාට අකුරු කරව සීලම ගුරු මෑණිවරුන්ට සීලම ගුරු පියවරුන්ට සීලම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේලා රකබලා ගන්නා සීලම දායකකාරගාදීන්ට මේ පින්කම් මාලාවට සිතවිල්ලකින් අනුග්‍රහ දක්වන්නා සෑම සිල් දෙනාටම අපරස් කරගත්තා මේ සිල් කුසල් හේතුවෙන් නිර්වාණ සම්පatti මත්පත්වය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මම කියන්නේ ලබන සතියේ පාඩම හා සම්බන්ධ වෙන්න, ඒ වගේම සෙනසුරාදා හවස පහට පැවැත්වෙන චිත්ත වීති පාඩමටත් ඔය ඇත්තන්ට සහභාගී වෙලා නැවත මතකයේ අලුත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැම දිනකටම තිරුවන් සරණයි. මහත්මා පොඩි දෙයක් දැනගන්න. ඔව්. අද රෙකෝඩින් එක අනිවාර්යෙන් දානව නේද මේ WhatsApp? ඔව් දැන් අපි අද රෙකෝඩ් කරන්නේ ස්වාමීන් වහන්සේ තාමත් රෙකෝඩින් කරනවා. ස්වාමීන් වහන්සේ අපිට ලැබෙන සලස්සන එතකොට ඒ සැනින්ම අපි දානව අනිත් පැත්තට මේ මගේ වැඩමුළු සහ අනිකුත් ඒ ස්වාමීන් මේ පින්කම් මලවට සහ සම්බන්ධ මේ WhatsApp group වලට අපි දානවා. නෑ නෑ මොකද අද එක ඇත්තම ගොඩක් වැදගත් අපේ මේ ගොඩක් නොලෙජ් එක රිවිව් කරගන්න ඒ හින්දා ඇහුවේ. හරි මේ ධම්මික මහත්ත හරි ගොඩක් පිං ඇහුවා. සිල් දනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිල් දනාට.